විශ්ව පන්සල යුටබ් නාලිකාවෙන් ඔන්න අපි අද දවසෙත් ඔබත් එක්ක කතාබහ කරන්න සූදානම්. දැන් අපි බොහෝ වෙලාවට ලග්න 12ම අරගෙන ලග්න 12 පිළිබඳ පලාපල කියනවා, ඒ ලග්න 12ට කොහොමද කියන කාරණා පිළිබඳව කතාබහ කරනවා. අද එක ලග්නයක් පිළිබඳ සමස්ත විග්‍රහයක්, සම්පූර්ණ විග්‍රහයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කළා සාමවිනිසුරු දේශබන්ධු ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එස්.කේ. සමරකෝන් මහත්මයාට එතුමා මුලින්ම පිළිගන්න සූදානම්. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ආයුබෝවන් සමරකෝන් මහත්මයා, දැන් බොහෝ දිනක අපෙන් විමසලා හිටියා, දැන් එක ලග්නයක් පදනම් කරගෙන ඒ ලග්නයට අනුව ටිකක් වැඩිපුර කරුණු කාරණා විග්‍රහ කරන්න කියලා. දැන් අපි අද දවසේ මොකක්ද තෝරගත්තු ලග්නේ? වෘෂභ ලග්නේ. මේ වෘෂභ ලග්නේ ඉතාම වටිනා අදහස් ටිකක් ඔබට දැනගන්න පුළුවන් වේවි. දැන් වෘෂභ ලග්නේ කිව්වම අපි දන්නවා පුංචි දරුවෝ, තරුණ තරුණියෝ, වැඩිහිටියෝ, වියපත් බවට පත්වෙච්ච මේ සියලු දෙනාටම පොදුවේ බලපාන ලග්නයක්. ඉතින් අපි මේ සියලු දෙනා පිළිබඳවම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වෘෂභ ලග්නේට මේ කාලවකවානුව කොහොමද සමරකෝණ මහත්මයා? වෘෂභ ලග්නේ, වෘෂභ ලග්නේ හිමියන් සම්බන්ධ කතා කිරීමදී වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු. සිකුරු ඒ වගේම හත්වැනිදා දොළොස්වැනිදා අධිපති සිකුරු. බොහෝලාවට දැන් මේ ඔක්තෝබර් ඉඳන් මේ කාලය තුළ ඔක්තෝබර් 20 ඉඳන් නොවැම්බර් මුල් භාගය දක්වා උච්චික රාශි ගෝචර කුජර අය. ඒ වගේම කුජ ගෝචර වෙන්නේ ජනවාරි ඔක්තෝබර් මාසේ වගේ ඉඳන් ජනවාරි මැද භාගය වගේ දක්වා කඩක නීච රාශි. කොමත් සෙනසුරු ගෝචර වන්නේ දාවැන්නේ රාහු එකලොස්වැන්නේ ගුරු ලග්නගතව ගත කරනවා. වෘෂභ ලග්න හිමියන්ට බොවෙලාවට මේ කාලය තුළ බොවෙලාට වෙනදට වඩා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන කාලයක්. ඒ වගේම උනන්දු උත්සාහය කියන උත්ක්‍රමස්ථාන ගත කුජ ගෝචර වීමත් ඉතාම ටිකක් හොඳයි. ටිකක් ආවේගසිංහ භාවය ගොඩක් වෙලාවට ඇති වෙනවා. අන්න ඒක නම් පොඩ්ඩක් වෘෂභ ලග්න හිමියන් එතරම් සතුටුදායක නෑ. තමන්ගේ ඒවා පාලනය කරගෙන කටයුතු කරොත් ඉතාමත්ම හොඳයි. ඒ වගේම වෘත්තීය පැත්තෙන් බැලුව මේ ඒ වගේම මේ යන ගමනේදී ලැබීම් පැත්තෙන් ඒ වගේම ගමන විදේශගත වීම ඒ වගේ අධ්‍යාපන සම්බන්ධව ද යහපත් ප්‍රතිඵල වෘෂභ ලග්න හිමියන්ට මේ කාල තුළ ලබා ගැනීමට හැකියාව පවතී. දැන් වෘෂභ ලග්න හිමියන්ට හොඳ ප්‍රතිඵල බොහොමයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව එතුමා සඳහන් කළා. හොඳ ප්‍රතිඵල වලට සාපේක්ෂව යම් යම් අයහපත් ප්‍රතිඵලත් අත්විඳින්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් අපි අද සූදානම් වෙනවා, දැන් අපි දරුවන්ගේ පැත්තට යොමු වුණොත් අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගන්න බොහෝ දෙනෙක් විභාග වලින් ජය ගන්න, තමන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක කරගන්න මේ කොහොමද ජ්‍යොතිෂයට අනුව පුළුවන් වෙන්නේ කියලා බලනවනේ. වෘෂභ ලග්න හිමියාගේ කොහොමද මේ කටයුතු? අතන වෘෂභ ලග්න හිමියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරේ වැඩි සැලකිල්ලක් දක්වනවා. බුද්ධිපත් භාවය දරුවන්ගේ ගොඩාක් වෙලාවට පවතිනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක ගැනීමට ඉතාමත්ම හොඳ කාර්යයක්. විශේෂයෙන් දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සෑහෙන වෙහෙසක් දරනවා. ඒ වගේම ඒ ගැන ආයෝජය කරන ඒ දේවල් වලින් හොඳ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. වෘෂභ ලග්න අයගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය අධ්‍යාපන කටයුතු වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට දැන් අධ්‍යාපන කටයුතු සඳහා සමහර උසස් අධ්‍යාපන සඳහා විදේශගත වීමට ගොඩක් අය බලාපොරොත්තු වෙලා ඉන්නවා. මෙන්න මේ කාර්යවල තුන් වෘෂභ ලග්න හිමියන්ට බොහෝ වෙලාවට හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැබැයි පොඩ්ඩක් මේ ඔක්තෝබර් මැද භාගයේ ඉඳන් දෙසැම්බර් වගේ කාලවල පොඩ්ඩක් අව ප්‍රමාණයක් සාර්ථකත්වය පවතින වගේ පේනවා. ඒ නිසා ඕනම දෙයකට බය නැතුව අත ගන්න දෙසැම්බර් මුල් සතියේ ඉඳන් ওই ජනවාරි වගේ පාර්වතිකම් ඉන් පස්සේ ඒ කාලවල උත්සාහ සාර්ථකත්වයක් ලැබෙනවා. ඒ වගේ දේවල් උනන්දුවත් වැඩි වෙනවා. කොහොමත් අධ්‍යාපන කටයුතු සඵල කර ගැනීමට ගොඩාක් වෙලාවට බුද්ධිය මේවල කලබල අර තිබුණත් දිග දුර දිග වල බුද්ධිය මේවල කටයුතු කිරීමේ හැකියාව පවතින උසබලක් කිරීමෙන් විශේෂයෙන්.
දැන් වෘෂභ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද? පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම තරුණ වියේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කොහොමද කියන කාරණාව අපි කතා බහ කළා. ඉතින් විභාගවලින් ජය ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට, නැත්නම් යම් යම් අධ්‍යාපනික කඩයිම් වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හරි වැදගත් වෘෂභ ලග්න හිමියන් ගැන. දැන් සමරකෝන් මහත්මයා, දැන් මේ ගැන කතා කළාම කෙනෙක් දැන් මේ කියන අධ්‍යාපන කටයුතු ඉවර කරපු ගමන් බලාපොරොත්තු වෙන්නේ හොඳ රැකියාවක්, තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන විදිහේ රැකියාවක්. මේ වෘෂභ ලග්න හිමියන්ට රැකියාව සඵල වීමේ කටයුතු කොහොමද ඉදිරි කාලවක වන්නේ? හැබැයි මෙන්න මේ කාලය තුල නම් ඔය දෙසැම්බර් මුල් කාලය වෙනුවෙන් රැකියාව සම්බන්ධ රැකියාව එපා වෙන දරමුට කටයුතු දෙනවා. ඔච්චර රැකියාව වලට අයිතිපත්දම තිය සාර්ථකත්වය ලබා ගන්න බෑ. නමුත් දෙසැම්බර් මුල් සතියේ ඉඳන් ඉදිරි කාලේ ඒ වගේ දේවල් කටයුතු කරු සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව දෙනවා. කොහොමද 2025 මාර්තු වලින් පස්සේ මේ තත්ත්වය ගොඩක් වෙලාට අවම වෙලා හොඳ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව දගෙන හැකියාවල් අඬගහන දෙන තත්ත්වයකට උසුබලක් හිමිවෙන්න පත් වෙන්න පුළුවන්. දැන් අධ්‍යාපන කටයුතු ගැන කතා කළා, රැකී රක්ෂා කටයුතු ගැන කතා කළා, වගේම අපි මේ ජ්‍යොතිෂයට අනුව නැත්නම් තමන්ගේ ලග්නයට උපන් වෙලාවට අනුව බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ තමන්ගේ සෞඛ්‍ය පැවැත්ම කොහොමද, සෞඛ්‍ය හිතකර විදිහට තියාගන්න පුළුවන් වෙනවද, යම් යම් අතුරු අන්තරාවන් සිදු වෙනවද කියන කාරණා පිළිබඳව දැනගන්න. ඇත්තටම කොහොමද සෞඛ්‍ය තත්ත්වය මේ ලග්න හිමියන්ට? සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව දෙයක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකෝ ගොඩාක් යටිබඩ ආශ්‍රිත රෝගී තත්ත්වය, විශේෂයෙන්ම යටගිය රෝග මතුවෙන කාලයක්, ඒ වගේ නිදන් ගත රෝග තියෙනවානේ, ඒ රෝගී තත්ත්වයන්ගේ උස්සන්න වීම, ඒ වගේ දේවල් තියෙනවා. බොවලාවට විතරක් නෙමෙයි, බොවලට බොවලාවට සාමාන්‍ය ඒ රාශියකක් ඒ වගේ එහෙම පවතිනවා නම් තමන්ගේ ශරීර සෞඛ්‍යයන් සැලකිලිමත් වෙන්න, මොකද ශල්‍ය කර්ම පවා සිද්ධ වෙන්න පුළුවන්. යටිබඩ ආශ්‍රිත කාන්තා පක්ෂේ පිරිමි පක්ෂේම මේකෙම යටිබඩ ආශ්‍රිත රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විස බීජ ශරීරගත වීම, ඒවන්නේ වගේ දේවල් වලටත් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. උෂ්ණ කෑම බීම ගැනීමෙන් වළකින්න, මොකද ආමාශ රෝග, ඒ වගේ මුත්‍රා අමාරු වගේ රෝගී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. සැඟවුණු රෝගත් මතුවෙන කාලයක් මෙන්න මේ කාලේ විසබලක් නෙමෙයින්ද. එතන ශරීර සෞඛ්‍ය ගැන නම් පොඩ්ඩක් නෙමෙයි, හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඔක්තෝබර් මැද භාගයේ ඉඳන් දෙසැම්බර් මැද භාගය දක්වා කාලේ තාමත්ම වලසම් ඉන්න ඕන ශරීර සෞඛ්‍ය ගැන අනිවාර්ය. ස්නායු සම්බන්ධ විශේෂයෙන්ම දකුණු අතේ අස්ථි බිඳීම්, ඒ වගේම ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වයන්, ඒ වගේ රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩිම ප්‍රවණතාවයක් තියෙනවා මුසුබලක් හිමියන්ට. දැන් සමරකොන් මහත්මයා, අපි ලග්නෙන් ලග්නය අරගෙන කතා බහ කරද්දී හැම ලග්නයක් ගැනම කතා බහ කරද්දී වැඩි අවධානයක් යොමු කරන ඔවුන්ගේ විවාහ ජීවිතය පිළිබඳ, විවාහය සාර්ථක වෙනවද නැත්නම් විවාහ කටයුතු ප්‍රමාද වෙච්ච අයට කොහොමද ඒ දේවල් ඉටු වෙන්නේ කියන කාරණාව දැන් අපි අද වැඩිපුර වෘෂභ ලග්නය පිළිබඳවම කතා බහ කරන හින්දා, දැන් මේ ලග්න හිමි කෙනෙක් විවාහය සාර්ථක කරගන්න නැත්නම් විවාහ කටයුතු සිදු කරගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙකුට මොන වගේ පරිමිතියක්ද දෙන්න පුළුවන්? ඇත්තම දැන් මේ ඉදිරි කාලේ, දැන් මේ ඔක්තෝබර් මාසේ අර මං කිව්වා වගේ මැද භාගයේ ඉඳන් දෙසැම්බර් මැද භාගය දක්වාගේ විවාහයෙන් ඒ වගේ දේවල් වලට විවාහය සම්බන්ධ සහකරු සහකාරී සොයා ගැනීමට එක එක දේවල් කරනවානේ. අන්නේ ඒක ඇත්තම කියන ඒව නතර කරන ධර්ම නොහොඳයි. මොකද තමන්ට මේ කාලය තුළ විවාහ ජීවිතය වුණත් ප්‍රශ්න කරදරයක් තියෙන විවාහ ජීවිත වුණත් ඒ වගේ විවාහයක් බලාපොරොත්තු වෙනවා දේවල් තියෙනවා නම් ඒ දේවල් උනුත් වේ දෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර, හවුල් කටයුතු කරන්න එහෙම බලාපොරොත්තු තියෙනවා. පොඩ්ඩක් මේ කාලය තුළ පොඩ්ඩක් ඒව නවත්තලා ඔන්න දෙසැම්බර් මුල් සතියෙන් පස්සේ ඉදිරි කාලේ ඒ දේවල් වලට ගොඩක් හොඳයි. කොහොමද මාර්තු 2025 මාර්තු 30 පස්සේ ඒ තියෙන බලයක් පිළි ගොඩක් අඩු වෙලා මොකද සාර්ථකත්වයක් ගත කරන්න පුළුවන්. හොඳ සහකාරියෙක් තමන්ට විවාහයට බලාපොරොත්තු වෙනවා නම්, සහකාරකෝ මිත්‍රත්වයක් හරි ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් දෙසැම්බර් මුල් භාගයෙන් පස්සේ ඒ පෙදන්නට යොමු වෙන්න, ඒ හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද තමන්ට ගැළපෙන්න, තමන්ගේ තත්ත්වයට, තමන්ගේ රැකියාවට, තමන්ගේ අධ්‍යාපනයට සම්බන්ධ, තමන්ගේ පවුල් පරිසරය සම්බන්ධ ඒවට ගැළපෙන හොඳ සහකරු ලැබෙන කාලය. මෙන්න මේ ඔක්තෝබර් සිට ඒ දෙසැම්බර් දක්වා කාලය නම් පොඩ්ඩක් ඒව තුළින් දුරස් වෙන ධර්මට හොඳයි, නොකෙරෙන ධර්මට ගොඩක් හොඳයි. මොකෝ එමු දෙක ජීවිත කාලය පුරා බලපාන දෙයක් විවාහය කියන්නේ. විවාහයකට තමන්ගේ සහකරුවෙක් සොයා ගන්නවා කියන්නේ තමන්ට
යම් ජීවිතය සාර්ථකත්වයක් ලබා ගන්න කරන්නේ. ඒක නොකැලපෙන කෙනෙක් ලැබුණොත් ඉතින් තමන්ට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒ නිසා මෙන්න මේ ටික කාලවල දෙසැම්බර් මුල් භාගයෙන් පස්සේ ওই මැද භාගයේ ඉඳ ඉදිරි කාලේ මේ දේවල් වලට යොමු කරන්න හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. දැන් වෘෂභ ලග්නය පිළිබඳව අපි අද දවසේ බොහොමයක් වැදගත් දේවල් කතා බහ කළා. අධ්‍යාපන කටයුතු කොහොමද, රැකී රක්ෂා කටයුතු, ඒ වගේම සෞඛ්‍ය පැවැත්ම කොහොමද සහ විවාහ ජීවිතය, මෙන්න මේ කියන ප්‍රධාන තේමාවන් ඔස්සේ අපි බොහොමයක් දේවල් කතා බහ කළා. වෘෂභ ලග්න හිමි, ඔබ බලාගෙන ඇති පොදුවේ ඔබට කොහොමද සුබදායක දේවල් තියෙනවද, සුබදායක වර්ණ හෝ සුබදායක දේවල් ඉන්නේ ගැන කියලා අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. අපි අවසාන වශයෙන් මේ ගැන කතා කරමු. වෘෂභ ලග්න අයට චන්ද්‍රයා කටක රාශිය වගේ ඉන්නවා නම් ගොඩක් වෙලාවට රැකියාව සම්බන්ධව නැති ප්‍රශ්න කරදර එන්න පුළුවන්. මේ යම් ආශ්‍රම හේරාස්සක අපර කාලයක් තියෙන ගොඩක් වෙලාවට මම කියපු වෙලේ ගොඩක් ප්‍රතිඵල අවම වෙන්න පුළුවන්. ඒ නිසා ඒක එවැනි අය හොඳට කේන්ද්‍රය බලලා එවැනි අය ඉන්නවා නම් තමයි රැකියාව සම්බන්ධ ගොඩක් විශේෂයෙන් පරිකිලිමත් වෙන්න ඕන. රැකියාව ලැබීම, රැකියාව විපා වීම, රැකියාවෙන් අයින් වෙන්න හිතෙවීම, මේ වගේ දේවල් අනව විදියට තියෙනවා. රැකියාව තියෙන කොහොම හරි රැකගෙන ඉන්නවා මිසක් වෙනත් වෙනත් රැකියාවට වැන්න යන්න බෑ. නැති කරදර බාධක ප්‍රශ්න ඇති වෙනවා. කොහොමත් එවැනි තත්යකට එළඹෙනවා නම් ඔබ ඔබට පුළුවන් දෙසැම්බර් මුල් සතියේ ඉඳන් ඉදිරි කාලය ඒ දේවල්ට හොඳයි. ගොඩක් වෙලාවට ඔබට 2025 මාර්තු වලින් පස්සේ දැනෙන විදියට ඔබගේ රැකියාව සම්බන්ධ හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව බලනවා. ඒ වගේම ඔබ ඔබට සාමාන්‍ය වැඩිහිටියන්ගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ලැබීම වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. හැබැයි ඔබ ටිකක් කලබලකාරී ගතිය වැඩි, මොකද සුබලග්න හිමියන්ගේ කලබල ගතිය ටිකක් වැඩි වෙනවා. නමුත් ඔබ ගොඩාක් වෙලාවට ගුරු මේ කාලතුල ගෝචර වෙන්නේ ලග්න ගතව ගුරු ගෝචර වෙන්නේ ඔබ වෙනදාට හොඳ බුද්ධිමත් කටයුතු කරනවා. ඔබ හැම දෙයක්ම ඔබ හොඳ කල්මනාකාරයක් ඇතුළු වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔබගේ ජීවිතය මෙන්න මේ යන කාලය තුළ පොඩි පොඩි හැලහැප්පිලි ඇති වෙනවා. ඒක දෙසැම්බර් මුල් සතියේ පස්සේ ඒවත් අඩු වෙලා අද පවතින තත්ත්වය උඩු යටිකුරු වෙනවා. එහෙනම් මෙන්න මම දෙසැම්බර් මුල් සතිය දක්වා කාලේ ඉතාම තේවසියෙන් බුද්ධියෙන් කටයුතු කරන කොම්පුණ තුබ බුද්ධිය මෙහෙවන ඔබ කල්පනා කරන දුරදිග බලනකොට විසබලක් මෙහෙම ඇත්තම කියන බුද්ධිය මෙහෙවලා කටයුතු කරන්න පොඩක් කියලා පෙළඹෙනව. නමුත් තමගේ යටිහිත හැම වෙලාවෙම ගියයි රැකියාව මෙහෙමයි, මේ ජීව අයින් වෙන්න ඕනේ, අරග කරන්න ඕනේ, මේක කරන්න බෑ ඕන දෙයකට අත ගහන්න දෙසැම්බර් මුල් සතියෙන් පස්සේ හැම දෙයක්ම සාර්ථකත්වයට ළඟා කරගෙන වෘෂභ ලග්නයට හොඳම කාර්යයක් උදා. හොඳයි. දැන් වෘෂභ ලග්නය පිළිබඳව අපි අද දවසේ බොහොමයක් දේවල් කතා බහ කළා. විෂපන්සලෙන් අපි අද දවසේ එක ලග්නයකට අවධානය යොමු කළා. සමස්තයක් විදිහට මේ ලග්නය පිළිබඳව කතා බහ කළේ සාමවිනිසුරු දේශබන්දු ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එස්.ජේ. සමරකෝන් මහත්මයාට අපි සමු දෙනවා. අයිබෝන් ඔබතුමාට. අපි එහෙමනම් තවත් දවසක කතා කරලා තවත් ලග්නයක් පිළිබඳ මේ වගේ සවිස්තර තොරතුරු කතා බහ කරන්න සූදානම්. අදට සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු.